ජනතාව හඳෝපු මේ ආණ්ඩුවේ අවසාන ඉතා ඉක්මනින් ශීක්‍රයෙන්ම සිද්ධ විය යුතු. ලින්කා ERC80 ඊළඟ පරම්පරාවේ ස්කූටරය. දැන් බලන්න ඕනේ අනුකුමාර දිසානායක ජනාධිපතිතුමා මේ IMF නැහැ පිළිබඳව විශාල විදියට කතා කරා. එතුමා විපක්ෂයේ ඉන්න කාලේ එතුමා මේ IMF බිල්ලමවලා මේ රටේ පුරවැසියා විනාශ කරන, පුරවැසියාගේ ආර්ථිකය නන්නත්තර කරන, ඒ වගේම බදු වැඩි වෙන වෘත්තිකයට ජීවත් වෙන්න බැරි තැනට මේ IMF එකේ ණය කොන්දේසි හරහා රටේ ආර්ථිකය සහමුලින්ම ඝාතනය කරලා විනාශ කරනවායි කියන මහා විශාල දැවැන්ත චෝදනා කරා. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ ජනමරම ලැබුණම ඔහු ජනාධිපති වුණාම මේ IMF එකේ ණය සහන පිළිබඳව ගැඹුරින් කතා කරලා ඒක රටට හිතදායි, රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒවා සංශෝධනය කරලා ඒවා ඉවත් කරලා කටයුතු කරනවායි කියලා කිව්වා. අපි හිතුවා රටේ ජනතාව ඒක කරන්න පුළුවන් එකම වීරයා දක්ෂය අනුකුමාර ජනාධිපතිතුමායි කියලා. අපි දැක්කා ඊයේ දින අනුකුමාර ජනාධිපතිතුමා IMF එකේ සියලු කොන්දේසි එකග වෙලා කිසි වෙනසක් නොකර ඒක ඉදිරියට ගෙනියන්න යන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලායි කියලා. පුදුමේ තියෙන ජනාධිපතිවරයාට අනුකුමාර දිසානායක මහත්තයත් මේ IMF එකේ තිබිච්ච සාකච්ඡාවට සහභාගී වෙලා නැහැ. ඉතින් මම අහනවා, කවුද දැන් මේ IMF එක පිළිබඳව රටේ තීන්දුව ගන්නේ? ජනාධිපතිතුමාද, එහෙම නැත්නම් වෙන කවුරුද හරියද නැද්ද කියන කාරණය. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ලොකු යුතුකමක් තියෙනවා, වකීමක් තියෙනවා. මේ IMF එකේ ණය සහන කොන්දේසිත් එක්ක ඉස්ස සිද්ධ වෙච්ච බරපතල කාරණයක් මේ රට තුළ පෞගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරයි කියන චෝදනාව හඬනගා කෑ ගැව්වා. එක පැත්තකින් වෘත්තිකයන්ගේ පඩියට එකතු වෙච්ච බද්ද අඩු කරන්න ඕනේ. මේ බදු සියල්ල ගැහුවේ IMF එකේ ණය කොන්දේසි අනුවයි කියලා කිව්වා. කොත විශාල වෘත්තිකයන්ට ජීවත් වෙන්න බැරි තැන කර රට දාලා යන්න ගියේ ඔවුන් උපේන ඔවුන්ට ලැබෙන ආදායමට බද්දක් එකතු කරා. ඔවුන්ගේ පඩියට බද්දක් එකතු කරා. වෛද්‍යවරයාට, ඉංජිනේරුවාට, ගුරුවරයාට විශාල බද්දු එකතු කරලා අවසානයේ ඔවුන්ගේ වැටුපෙන් ඔවුන්ට ජීවත් වෙන්න බැරි තැනට සිද්ධ කරා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. එහිදී විශාල වශයෙන් ඒ පිළිබඳව චෝදනා කරේ කැහැගෙවි අනුරකුමාර දිසානායක ජනාධිපතිතුමා එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට. එතුමා අද ආණ්ඩුවේ ඉන්නවා. ඒසයි එතුමා ආණ්ඩුව ගත්තේ, එතුමාට ආණ්ඩුව දුන්නේ, එතුමා ජනාධිපති කරේ මේ IMF එකේ ණයසහන කොන්දේසි ඒ විදිහටම ගෙනියන්න නෙවෙයි, ඒවා වෙනස් කරලා රටේ ජනතාවට සුභසිද්ධිය යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයේ අනුරකුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් ඔහුගෙන් සිද්ධ වෙයි කියලා. අපට පේන්නේ නැහැ කයිය ගැහුවට කරනවා කිව්වට වෙනස් කරනවා කිව්වට එහෙම වෙලා නැහැ. එහෙම කරන්න පුළුවන් මානසිකත්වයක්, දැනුමක්, අවබෝධයක් නැති බව හොඳින්ම අපට තේරෙනවා. ඒ සමන් හිතනවා රටේ පුරවැසියෝ මුලා කරලා රටේ මුරවැසියන්ට බොරු කියලා රටේ පුරවැසියාගේ ජීවිතය ගලව ගන්නවා කියලා, ඒ වගේම බදු සහන සියල්ල ලබා දෙනවා කියලා ගහලා තියෙන අසීමිත බදු අයින් කරනවා කියලා, ඒ බදු වලින් මේ රට විනාශ වෙනවායි කියලා කෑගාලා මොර දීපු අද NPP එකේ ජනාධිපතිවරයා ඒවා කිව්වේ නැති විදියට, ඒවා දැනෙන්නේ නැති විදියට ඉන්න එක පිළිබඳව අපි මවිත වෙන්නේ නැහැ, අපි පුදුම වෙන්නේ නැහැ. අපි දන්නවා අනුරකුමාර ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ විපක්ෂයේ ඉඳගෙන අබිලින් න්‍යාය ක්‍රියාත්මක කරේ. අපි දන්නවා කෝපිකඩේ අබිලින් හැමදාම මඩ ගැහුවා, හැමදාම එක එක්කෙනාට විරුද්ධව කටයුතු කරා. අබිලින් කියන චරිතය තුළ තිබිච්ච විශේෂත්වය තමයි බොරුව, මුසාව, මඩ ගැහිම, ඒ වගේම කේලංකීම කියන කාරණේ තමයි කෝපිකඩේ අබිලින් කරේ. ඒ නිසා මම හිතනවා වර්තමාන ආණ්ඩුවේ අබිලින් චරිතය ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව පේනවා. බොරු කියමින්, මුසාව කියමින්, රඟපාමින් මේ රටේ ජනතාව අන්දෝපු මේ ආණ්ඩුවේ අවසාන ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන්ම සිද්ධ විය යුතුයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.